ආයුබෝවන් ලැබුව වූ 2024 නව වසර ඔබ සැමට සුබ නව වසරක් වේවා සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත මදුවලින් සුරසැප විඳින අම්බලමේ පින්ගණුන් සහ හටට එන බොරු කියන පිනෝකියෝලා සහ වැට් එක්ක වැඩි වෙන යාචකීන් ගැන අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් 2024 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා නව වසර වෙනුවෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අගමැති සහ විපක්ෂ නායකවරයා සුබ පැතුම් නිකුත් කර තිබෙනවා උදා වූ 2024 නව වසර වෙනුවෙන් කොළඹ අගරදුගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අගමැති සහ විපක්ෂ නායක සුබ පැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. උදා වුණු මේ 2024 නව වසර තුළ අපේ රටේ පුරවැසියන් වශයෙන් අපිට බලාපොරොත්තු රාශියක් අප ඉදිරියේ තිබෙනවා. ඒ බලාපොරොත්තු අතර අපේ රට ආර්ථික වශයෙන් දියුණුවේ මාවතට පිවිසීමේ අවශ්‍යතාවයත් ප්‍රජාතන්ත්‍රවාදය සහ සැබෑ මානව හිතවාදිකම අප රට තුළ වර්ධනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමටත් ඒ වගේම අවංක වූද නීතිගරුක වූද යුක්තිගරුක වූද සමාජයක් අප රට තුළ ජනිත කරවීමට අපි කැපවිය යුතු වීමේ අවස්ථාව ඇති අවුරුද්දක් හැටියට අපිට මේ වසර හඳුන්වන්නට පුළුවනි. පසුගිය කාලවකවානුව අපට හිතන්නට බොහෝ දේ ඉතිරි කොට ඇත. මේසා රෝග, වෙසන, ආර්ථික සහ සමාජීය අර්බුද මෑත ඉතිහාසයේ අප නොදුටු ඒවාය. ඒවා යලිතු නොදකින්න මතු පරපුරට ඒවා ඉතිරි නොකරන්නට නවමු සංකල්පයක් තුලින් පෝෂිත නව වසරකට පියනගමු යන්න අගමැතිවරයා සිය සුබපැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව වසරට සුබපතමින් ප්‍රකාශ කරන්නේ මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන් හි ඵල සාමකාමීව භුක්ති විඳිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට සියලු දෙනාම එකට එක්වන ලෙසටයි. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 432 වෙනි ටෙලිවැකිය. තවත් පැය කිහිපයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා. උදා වෙන අලුත් අවුරුද්දේ කිරිබත් කැවුම් කොකිස් වෙනුවට ආණ්ඩුව රටවැසියන්ට බඩකට පුරවලා වැඩ් දීලා තියෙන්නේ නේද? ආයේ මදි නොකියන්ට හොඳේ. වර්තමාන ආණ්ඩුව 2024 වර්ෂයේ සඳහා රජයේ ආදායමෙන් 97%ක්ම හොයාගන්න හදන්නේ කොහොමද දන්නවද? අපිට බදු ගහලා, අපිට වැඩ් ගහලා, ඊළඟට මේ දඩ ගහලයි ණය කාලයි තමයි ඔය ඉතුරු ටික උපය ගන්නට සැලසුම් කරලා තියෙන්නේ. හරිය, ඇත්තටම ජනතාවගේ ආරක්ෂාව, දරුවන්ගේ අධ්‍යාපනය, ජලය, විදුලිය, මහමාර්ග නඩත්තුව, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ දේවල් සඳහා රජයට ආදායම් අවශ්‍ය බව ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ අපෙන් ගන්න බදුවලින්, අපිව හූරගෙන කාලා එකතු කරගන්න බදුවලින් ඇත්තටම නැවත ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවද කියන එකයි ප්‍රශ්නේ. අපට වඩා මේ බදුවලින් සුරසැප ලැබෙන්නේ පිනට කකා ඉන්න අම්බලමේ පින්ගොනුන්ට කියලයි මතක් කරන්න තියෙන්නේ. හොඳේ, ජනාධිපතිවරුන්, හිටපු උන්දලා, උන්දලගේ අඹුවන්, මැති ඇමැත්තන්, මන්ත්‍රීවරුන්, උන්දලගේ දැසිදැස්සන් ආදී මේ රට සුරපුරයක් කරපු මහා නඩයක් නඩත්තු කරන්නෙත් මේ බදුවලින්. හොඳේ, අන්ත දූෂිත රාජ්‍ය යාන්ත්‍රණය නඩත්තු කරන්නෙත් හොරුන්ට රජ සැප දෙන්නෙත් මේ බදුවලින්. දැන් හෙට සිට හතර අතේ වදින වැඩ්බද්ද නිසා ඇත්තටම වෙන්නේ තව තව යාචකින් වැඩි වෙන එක විතරයි. බදු විශේෂඥයින් මොන සුරංගනා කතා කීවත් හෙට සිට වැඩිවන වැඩ්බද්ද ගෙවන්න වෙන්නේ අපිට. වැඩ්බද්ද පැනවෙන්නේ නිෂ්පාදකයා මත කියලා කිව්වට නිෂ්පාදකයා මොකද කරන්නේ? බද්ද බහණ්ඩේ මිලට එකතු කරලා පාරිභෝගිකයා මත පටවනවා නේද? උදාහරණයක් ගමු. දැනට රුපියල් 100,000ක බහණ්ඩයක් තියෙනවා කියලා හිතමු. රුපියල් 100,000ක බහණ්ඩයක්
භණ්ඩයකට 18%ක් කියන්නේ රුපියල් 18,000ක් වැට් වදිනවා. දැන් එතකොට ලක්ෂයේ භණ්ඩයේ වටිනාකම 118,000ක් වෙනවා නේද? ඔය වැඩි වුණු 18,000 ගෙවන්නේ කවුද? භණ්ඩය ගන්න අපිට තමයි ගෙවන්න වෙන්නේ. මෙතන තියෙන ඊළඟ අතිශය අසාධාරණය තමයි ආදායම් විෂමතාවය. ඉහළ ආදායමක් ගන්න කෙනත් පහළ ආදායමක් ගන්න කෙනත් එකම ගානට තමයි භණ්ඩ මිලදී ගැනීමේදී වැට් එක ගෙවන්නේ. ඇති හැකි ධනපතියන් අතලොස්සට මේ වැට් එක ගාණක් නැති වුණාට අපිට එල්ලෙන්ට වැලේම වැල් නැති වෙනවා. හොඳේ, දැන් ඊළඟ ප්‍රශ්නය, සෑම භණ්ඩයකටම වැට් වැදිලා අපේ පොකට්ටුවට තට්ටු වෙද්දී අපේ ආදායම් වැඩි වුණාද? ආණ්ඩුවේ පිනෝකියෝලා හිතන් ඉන්නේ රටේ ජනතාවට හතර මහ නිධානය පහළ වෙලා කියලා. ජනතාවගේ ආදායම් 7-5%කින් වැඩි වෙලා නැහැ. වැඩි වෙලා නැහැ. වැටුප් වැඩි වෙලා නැහැ. තියෙන ගෙවීම් පවා දිනපතා කප්පාදු කරන්න තමයි අයිතිකාරීන්ට සිද්ධ වෙලා තියෙන්නේ. ජල බිල්, විදුලි බිල් ගෙවන්න වෙනවා. දරුවන්ගේ අධ්‍යාපන වියදම් දරන්නම වෙනවා. ජනතාවට ඇති එකම විකල්පය අද ආහාර පාන අඩු කරන එක. සමහර දෙමාපියන් දරුවන්ගේ කුසගින්න නිවන්න බඩගින්නේ ඉන්න තැනට අද වැටෙමින් ඉන්නවා. වේල් ගාන අඩු කරලා විතරක් නෙමෙයි, කැමැති ආහාර කන්නේ නැතුව යාන්තම් කුසගින්න නිවා ගන්න තැනට රටක් ඇදලා දාපු ලැජ්ජාව ගෑවුණේවත් නැති මේ මජර පාලකින් ආයේ අපිට බලය දෙන්නලු. එක්කෝ උන්දලාට පිස්සු, නැත්තං අපිට පිස්සු. මේ විදිහට ගියොත් තව ටික කාලයකින් මානව ප්‍රාග්ධනය නැති රටක් බවට පත්වේවි. මන්ද පෝෂණයට දැනටමත් ගොදුරුණු දරුවන්ගෙන් යුත් මන්ද පෝෂිත පරම්පරාවක්ම ඉතුරු වේවි. මේ වන විටත් රටේ ජනතාවගෙන් 3-1 පෝෂණීය ආහාර නැහැ. මේ විදිහට ගියොත් මතක තියාගන්න, අර අතීත ඉතියෝපියාවේ වගේ හැම ඇට කටුවලට ඇලුණු මිනිස්සු බිහිවේවි. ඒ විතරක් නෙමෙයි, කොස්ගෙඩිය හොරෙන් කඩන, දෙල්ගෙඩිය හොරෙන් කඩන, තම දරුවන් වෙනුවෙන් ඇඟලේ මස් දන් දෙන ලිංගික ශ්‍රමික කාන්තාවන්ගෙන් පිරුණු රටක් බිහිවෙන්න පුළුවන්. මොන රටක් බිහි වුණත් මහ උන් සැපට කාලා බීලා විදේශ සංචාරවල යෙදෙමින් ලක්මවගේ ඉතිරි ටිකත් හූරගෙන කාලා අන්තිම ලේ බිඳුවත් උරා බොනකන් අපි උන්දලා වෙනුවෙන් අත්පොලසන් දෙමුද, උන්දලාටම කඹුරමුද, ආවඩමුද කියලා මේ පරණ අවුරුද්දේ හිතන්ට කියලා ටෙලිවැකිය ඔබට ආරාධනා කරනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුරු කතා දැන්. 2024 අවුරුද්ද අපි බාර ගන්න ඕන දුර්වලයින් හැටියට, දුබලයින් හැටියට නෙමෙයි, දැවැන්තයින් හැටියට. අපි දේශපාලන සංස්කෘතිය පිළිබඳ විවේචනය කළොත් අපිට අද උදා වෙලා තියෙන්නේ ඔය යකා මහම්ද්‍රෝණමෙක් නෙවෙයි, ඔය යකාගේ කැටිකිරි අපි හොයන්න ඕන දිගට හරහාට අපේ චරිත ඝාතනය කරන තැනට. අද මේ න්‍යාය සහ නීතිය සහ වල්වැදිච්ච දේශපාලන සංස්කෘතිය නිර්මාණය වෙලා තියෙනවා. අද වෙනකොට මේ රටේ ගැහැණියකට රැට නෙවෙයි දවල් වරුවේවත් පාරේ බහැලා යන්න බෑ, gedare ඉන්නත් බෑ. එහෙම අනාරක්ෂිත තත්වයකට පත් කරලා තියෙන්නේ ආර්ථිකය බිඳවට්ටලා. සඳිප්පෙන් දාස කියලා කියන්නේ හොරෙක් නෙමෙයි, මංකොල්ලකාරයෙක් නෙමෙයි, මිනිමරුවෙක් නෙමෙයි, පාතාලේ නායකයෙක් නෙමෙයි, ඉතමත් පිරිසුදු නායකයෙක්. එතුමාට බස් එකක් දෙන්න පුළුවන්, එතුමාට ප්ලේන් එකක් ගේන්න පුළුවන් පිටරටින්. එතුමා ජනාධිපති වුණොත් සූරු පන්තියක් දෙන්න පුළුවන්, එතුමාට ගේන්න පුළුවන් මේ ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බ මිනිස්සු මරපු හොරකම් කරපු අතේ ලේ වැගිරු නායකයෙක් නෙමෙයි සඳිප්පෙන් දාස මහත්තයා කියලා කියන්නේ. කොල්ලකාරී ආර්ථික ක්‍රමයට, දූෂිත දේශපාලන සංස්කෘතියට එරෙහිව යෝධ කුළු ගෙඩි පහරක් එල්ල කරන්න ගැහැණු අපි එකමිටට මාලිමාවට එකතු වෙලා තියෙන බව අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අපි බොහොම ආරාධනා කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා දැන්වත් දේශපාලනයේ විශ්‍රාම යන්න, ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රාජපක්ෂවරු නොවන නායකත්වයකට පත් කරගන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාත් අපිත් අතර දේශපාලන සම්බන්ධතාවයක් කිසිසේත්ම නැහැ. අලුත් අවුරුද්ද සුභ කරගන්න නම් මේ වැඩ් ගැන හැමතැනම චැට් කර කර හිටියට මං හිතන්නේ වැඩක් නැහැ. වැට් බද්ද වෙනුවට මොකද්ද අපි ගන්න ඕනේ විකල්පෙ? මෙන්න මේ ගැන පුළුල් සමාජ කතිකාවතක් එන්න ඕනේ. ඒ වගේම දේශපාලන ව්‍යාපාර තුළ මේකට සුදුසු විකල්ප විසඳුමක් ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. කුස්සියට හිර කරලා තිබුණ ඔබගේ ජවය, කුස්සියට හිර කරලා තිබුණ ඔබගේ නිර්මාණශීලීකම, කුස්සියට හිර කරලා තිබ්බ තීන්දුව තීරණ ගැනීමේ හැකියාව, කුස්සියට හිර කරලා තිබ්බ දේශපාලන ගැහණිය අද
මොකද්ද එළියට ඇවිල්ලා තියෙනවා. ඒ වැට් එකෙන් ජනතාවට වෙන පාඩුව මකන්න වෙන පැත්තකින් සහනයක් ලැබල දෙන්න. දැන් තෙල් වලට රජයේ දැන්ට රුපියල් 10ක බද්දක් ගන්න බද්ද අයින් කරනවා. ඒ වගේ විදුලි බිල අඩු කරන්න ඇමතුමා කටයුතු කරනවා. හිටින් උදා වෙන දවසේ නැවත වතාවක් වැට් බද්ද වැඩි වෙන්නේ 16-18 දක්වා වැඩි වෙන්නේ. ලබන වර්ෂයේ මැදදී 25 දක්වා වැඩි වෙන්නේ. මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි මත අමාරුවෙන් අද රට ජීවත් වෙන්නේ. ඒක අපි පිළිගන්න වණ්ඩුවක් ඇටියෙන්නේ. වයින් නැති කාලේ ඩීසල් තෙල් විදුලි බලය බවට පරිවර්තනය කරනවා. ඉතින් ඩීසල් පිටරටින් ගෙනල්ලා ඒක විදුලි බලය කරනකොට වියදම වැඩි. සූර්ය තාපය මත විදුලිය දියත් කරන්න 2024 අත්වැල් බැඳගත්තොත් තවදුරටත් විදුලි බිල ජීවන වියදමේ බරක් බවට පත් වෙන අවස්ථාවෙන් අඩු කරගන්න පුළුවන්. ඒ සමගින් උදෑසන පුවත් අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.